මේ රටේ රට පාලනය කරන සහ බලය ඉල්ලන මේ රට තුළ ක්‍රියාත්මක වන සියලුම අවිද්‍යාත්මක දේශපාලන කල්ලි කණ්ඩායම් විසින් මේ මහ පොළොවේ ඇත්ත මරා දාලා තියෙනවා. මම දැක්කා බන්ධනාගාරගත වෙලා ඉන්න වෙලාවේ විශේෂයෙන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන කතාබහ. ඇත්ත වශයෙන්ම මේ දේශපාලන පක්ෂවල නායකයෝ හරිනම් ඔක්කොම ඉන්න ඕනේ ඇතුලේ. එළියේ නෙමෙයි. ඒගොල්ලන්ට දේශපාලනය කරන්නවත් අවමතරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ කතා කරන්නවත් සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද මේ දේශපාලන බලමුළු සියල්ලකටම කලින් මේ රට ඇතුලේ මේ වගේ මහ ව්‍යසනයක් ලේවැගිරීමක් සිද්ධ වෙන බව අපි හෙළිදරව් කිරීම සියල්ලක් කළා. 2014 ජුනි මාසේ 20 වෙනිදා මෙතන සාක්ෂි දරනවා අපේ සංවිධානයේ හිටපු ජාතික සංවිධායක හාමුදුරුවෝ, ඒ වගේම අපේ විධායක නිලධාරී හැටියට හිටපු ආචාර්ය දිලන්ත විතානගේ මහත්මයා ජීවමාන සාක්ෂි. 2014 ජුනි මාසේ 20 වෙනිදා අපේ දික්වැල්ල ප්‍රදේශයේ සංචාරක පුරවරයේදී ෂෙයික්වරේ කමු වෙනවා. ඔහු මුස්ලිම් භක්තිකේ. එතුමා කියනවා, හාමුදුරුවනේ, අපි ඔබ වහන්සේලාට එන්න කිව්වේ ඉතාම විශාල අත්‍යන්ත අවදානම් සහගත අන්තරාය කර වූ කාරණාවක් පිළිබඳ දැනුම් දෙන්න. ඒක ඔබ වහන්සේලාට විතරයි පෞරුෂයක් ඇතුව රටට කියන්න පුළුවන්. අපි කිව්වොත් අපි වලල හිරේදායි, අපිට රැකවරණයක් නැහැ, අපේ ජීවිතේ තියෙන්නේ අනතුරක. එදා ඒ මුස්ලිම් ෂෙයික්වරයා මොකද්ද කිව්වේ? හාමුදුරුවනේ, ලංකාවේ ප්‍රධාන මරුමස්ථාන ඉලක්ක කළා, විශේෂයෙන් බෞද්ධ පෙරහැරක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශාල බෞද්ධයෝ රැස් වෙන උත්සව අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක 1000ක් 2000ක් ඝාතනය කරන්න කල්ලි කණ්ඩායම් රැස් වෙලා ඉන්නවා. ඒවට දේපොළ රැස් කරලා තියෙනවා, අරමුදල් රැස් කරලා තියෙනවා, ඒවට සාක්ෂි අපි ළඟ තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි, ඒ ප්‍රහාරයෙන් 1000ක් 2000ක් අමුඅමුවේ ම්ලේච්ඡ විදියට ඝාතනය කළාට පස්සේ ගම්මාන 50ක් කපන සූදානම් කරලා තියෙනවා කියලා රටවටේ හිතපපුව තියෙන හාමුදුරු කෙනෙක් විදියට, භික්ෂුන් වහන්සේල විදියට අපිට මේක ඉවසගෙන අනේව බොරුයි කියලා මේ හඬව ඉන්න පුළුවන් කමක් නැහැ. අපි ආරක්ෂක අංශවලට කිව්වා. එදා මහින්ද රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුව කාලේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කිව්වහම එදා එතුමා ඒකට ක්‍රියාමාර්ග ගත්තා. රාජපක්ෂ ආණ්ඩුවේදී මේ පාස්කු ප්‍රහාරයක් හරි වෙන කොහේ හරි රත්නකල්ලක පිපුරුවේ නැහනේ. ඇත්ත කතාව ඒකනේ. නමුත් මේ කරුණු ටික කිව්වයින් පස්සේ රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුවේම හිටපු ඇතැම් මැති ඇමතිවරු අපි ජාතිවාදයේ අවශ්‍යනවය මේක නෝර්වේ කුමන්ත්‍රණයක් කියලා අපිට ගහන්න පටන් ගත්තා. එදා ඒ ඇත්ත කතා කරන්න දුන්නේ නැහැ.